අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල දේශීය ඖෂධ නිෂ්පාදනයේ වහා ඉහළ නංවන්න කොවිඩ් අරමුදලෙනුත් රුපියල් බිලියන 1.8ක් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනයට ජනපති උපදෙස් දෙයි මල්වාන නඩුවෙන් බැසිල් සහ තිරුණඩේෂන් නීදොස් කොට නිදහස් අපේ කැබිනට්ටුව සාලේ මැද ලී කැබිනට් එක වගේ වාහන හතරක් පහක් ගන්න පුළුවන් ක්ලාක් ජොබ් එකක් හොයලා දෙන්නකෝ අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවා මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් සුවිසල් නිවසක් සහ තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුවකට හෙටපෝ අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරු නඩේෂන්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔවුන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පා මහා අධිකරණය නියම කළා. දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක සොවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපලක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව මෙම නඩුවේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් කිහිප වතාවක්ම අධිකරණය හමුවේ පෙනී සිටියා. අවසන් වරට නඩු විභාගය පැවැත්ුණේ මැයි මස 13 වනදායි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. මැයි මාස 13 වනදා මෙම නඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශ කිරීමට තිබූ අතර වෙත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුනි මාස 3 වනදා දක්වා කල් තැබුවා. මීට පෙර මාර්තු 25 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නිවස ඉදිකළ කොන්ත්‍රාත්කරු අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ මල්වානේ නිවස පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට තමා පැමිණිල්ලක් කර නැති බවයි. එමෙන්ම තමා විසින් සිදුකරන ලදයයි කියන ප්‍රකාශයේ ඇති අත්සනද පිළිගත නොහැකි බව ඔහු සාක්ෂි දෙමින් අධිකරණයේදී ප්‍රකාශ කළා. එම කොන්ත්‍රාත්කරු මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරුයි. ඒ අනුව කොන්ත්‍රාත්කරු එසේ පවසන නිසා බැසිල් රාජපක්ෂට සහ තිරු නඩේෂන්ට විරුද්ධව ඇති මෙම නඩුව ගැන මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු කරන්නේ නැති බව පැමිණිල්ල මෙහෙය වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මහා අධිකරණයට දැනුම් දුන්නා. පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු කරන්නේ නැතිව නඩුව අවසන් කර ඇති හේයින් තම සේවාදායකින් අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙසයි බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයින් අධිකරණයට පැවසුවේ. ඒ අනුවයි එදින මෙම නඩු තීන්දුව මැයි මාස 13 වනදා ප්‍රකාශ කරන බව අධිකරණය පැවසුවේ. නමුත් මැයි මාස 13 වනදා සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හෙටපෝ අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන දෙදෙනා මල්වාන නිවසේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පා මහා අධිකරණය නියෝග කළා. මේ අතර බැසිල් රාජපක්ෂ පැමිණි මෝටර් රථය සහ ඔහුගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක රථ වාහන නවතා තැබීම තහනම් යයි සඳහන් කළ පෝරුවක් අසල නවතා තිබුණේ මේ ආකාරයටයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයට පැමිණි නීතිඥයින් මෙලෙස අදහස් පළ කළා. මේ බලන්න කොන්ඩිෂන් නීතිම ගහලා තියෙනවා. මේ අපි අපේ වාහන ගන්න දෙන්නේ මේ. ඒව ගන්න දෙන්නේ නැහැ. ඒව අපේ වාහන ගන්න කියලා කියනවා. මේ කාගේ වාහනද ගහලා තියෙන්නේ? ඒ වාහන ගහලා තියෙන්නේ මේ වැවිල විත්තිකාරගේ වාහන ගහලා තියෙන්නේ. පිට මිනිස්සුන්ට වාහන ගැනීම තහනම්. මොකද නෝ පාකින් කියලා තියෙනවා. ඒක නීතියනේ. අන්න පරිදි SSP කියලා ගහලා තියෙන අන්න බෝඩ් එක බලන්න. ඒ එහෙම තියෙද්දි තම නඩු ආරේ තමයි. අධිසූචනා පත්‍ර ගුරු කරපු විත්තිකාරයෙකුට මෙතන වාහනේ ගහන්න දෙනවා. ඒ නීතිච්ච මහත්තුරුන්ට දැතියයි කිය කොහොමද එතුමාට? ඒකයි ප්‍රශ්නේ. අමතුමා නඩු තීන්දුව ගැන කියන්නකෝ මොකද හිතෙන්නේ? සාමාන්‍යයෙන් ඉෂ්ට වුණා කියලා. ඔව්. දිගින් දිගටම ඔබතුමාට බලපෑම් තියෙන විශේෂයෙන් මොකද වෙන්නේ ඉස්සරහට? අර මේ කරවත් බලමු. කොහොමද ඔබතුමාලා කට්ටි ඡන්දෙ දෙන සූදානන්ද? දන්නේ නැහැ ඉතින්. ඒ කට්ටි ගන්න. ඔය අමතුමා අපිට පේන්නේ මේ විශේෂක ගේන්න ඔබතුමාට. මගේ මොකද මේ? ඔබතුමාට මෙහෙම කරන්නේ. තමයි. ඔය පල ඇති රුකරනේ ගල් ගහන්නේ. කොවිඩ් අරමුදල ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා. දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය ණය ආධාරය යටතේ ලබා ගැනීමට ඇති හැකියාවන් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ සෞඛ්‍ය ශ්‍රේණි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දුන්නේ. කොවිඩ් වෛරසය පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී තිබෙන අතර මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කරනවා. ලෝක වෙළඳපළෙහි ඖෂධ මිල සීක්‍රෙන් ඉහළ යමින් පවතින අතර මෙම තත්ත්වය සැලකිල්ලටගෙන දේශීය විකිරණ ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය ණය ආධාර යටතේ ලබා ගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයින් 12 දිනක ඉදිරිපත්ව සිටිනවා. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාවය මෙම කලාප තුළ පවතින බවයි නිලධාරීන් සඳහන් කළේ. සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව ප්‍රාථමිකාංශයේ පාසල් දරුවන්ට සහ ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් ඇති බවද ජනාධිපතිවරයා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආරණ්‍ය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් තිබෙන අතර යෝජිත අයවැයෙන්ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය බොරු කියමින් තම රෙදි තමන්ම ගලවාගත් බව ඒ විසායතනය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊයේ ප්‍රකාශ කළා. මිලියන 500ක කතාවක් තම ආයතනය අහලවත් නැති බවයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ වුණේ. කවුරු හරි කියනවා මේක මිලියන 500ක් වටිනා software එකක් කියලා. එතකොට තව කෙනෙක් කියනවා ඒක මිලියන 640ක් කියලා. මම නම් අද වෙනතුරුත් දන්නේ නැහැ මේ figures කොහෙන්ද ආවේ කියලා. මොකද අපිට හම්බුන purchase order එක 2008 දෙසැම්බර් මාසේ හරි නොවැම්බර් මාසේ මට හරියටම දිනේ මතක නැහැ මිලියන 223යි. ඒ software එකට නෙවෙයි. හැබැයි මීඩියා ගියේ මිලියන 550ක් අපි ලබා ගත්තයි කියලා. ඇත්තටම මේ software එකට කීයක් ගියාද කියලා මං හිතන්නේ මුළු රටේම ජනතාව දැනගන්න ඕනේ. ඇත්තම කිව්වොත් මිලියන 83යි. ඒවා මේ අපි හදාගත්ත දේවල් නෙවෙයි. මේක ටෙන්ඩර් එකකින් ගත්ත figures. ඒ figures තියෙනවා. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. මේක තමයි ඇත්ත. මිලියන 83යි. එතකොට මොකද්ද මේ මිලියන 223ක් කියන්නේ? recurring කියලා තව තියෙනවා මිලියන 118ක් අපි ලියලා දීලා. මම ඒකත් explain කරන්නම්. මිලියන 223න් අපි අඩු කරන්න ඕනේ software එකට මිලියන 83ක්. ඊට පස්සේ මොනවද තියෙන්නේ මේක කවුරුත් දන්නේ නැහැ. මේකේ ස්කෝප් එකක් හදනවා. අපි නෙමෙයි ස්කෝප් එක හදන්නේ. ඒක හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒක දිහා බලලා ආයතන පහක් මේකට ටෙන්ඩර් කරනවා. ඒකෙන් අපිව තේරෙනවා. මම අනික් ආයතනවල කියපු ගණන් කිව්වොත් ඔබතුමාලාට පුදුම වෙයි. අපි ටෙක්නිකලි lowest qualified කියලා අපිට ඔය ටෙන්ඩර් එක හම්බුනේ. හැබැයි ඒ වෙලාවෙත් අපේ ඩොකියුමන්ට්ස් වල තාම තියෙනවා අපි කෝඩ් කරේ මීට වැඩිය මිලියන 300 ගන්න. හැබැයි අපිත් එක්ක ඒ හිටිය නිලධාරීන් ඉඳගෙන මාස ගාණක් අපිත් එක්ක නෙගෝෂিয়েට් කරලා 223ට බැස්සෙව්වේ. ඉතින් මට පුදුමයි මේක කවුරු කියනවද ඔඩිටර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වලු මිලියන 500යි කියලා. software එකට ගියේ නැහැ. ඒක මට කියන්න දෙයක් නැහැ. මං හිතන්නේ අපි දෙන ඩොකියුමන්ට් එකේක හොඳට අකුරු වලින්ම තියෙනවා. කවුරුත් ඇහුවේ නැහැ මොකද්ද මේ සිස්ටම් එක කියලා. මේ සිස්ටම් එකෙන් තමයි රටට එන හැම මෙඩිසින් එකක්ම ස්පිරිතාලෙට ඩිස්ට්‍රිබියුට් කරලා හැම ස්පිරිතාලෙටම පේනවා මොනවද බෙහෙත් තියෙන්නේ කොහෙද. මම ඉස්සරහට ගියොත් මේ සිස්ටම් එක එන්ඩි ඉස්සෙල්ලා මේ සිස්ටම් එකක් තියා කම්පියුටර් එකක්වත් තිබ්බේ නැහැ. කම්පියුටර් තියෙන්න ඇති data enter කරන්න හරි ලියුම් ගහන්න හරි. මේක තමයි පළවෙනියෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය network wide system එක. තව එක්කෙනෙක් අහනවා ඇයි මේක අවුරුදු 2008 ඉඳලා මෙච්චර ගිය කියලා. මේක ලේසි පහසු කමකට යන්නේ නෙවෙයි. කාට හරි කියන්න පුළුවන් දැන් ඉඳගෙන 2008 වෙච්ච ඇයි ඔච්චර කල් ගියේ කියලා. අපි දන්නවා මොකද්ද උනේ කියලා. අපි ඇත්තටම කිව්වොත් ඒක නිකන් අර කැලේකට ගිහිල්ලා නගරයක් හදනවා වගේ වැඩක් අපි කරේ. මුළු මුකුත් තිබ්බේ නැහැ ඒකේ. මතක තියාගන්න මේ සිස්ටම් එකෙන් තමයි බෙහෙත් බෙදන්නේ. එතකොට අපි මේ සිස්ටම් එක ඩෙවලොප් කරනකොට බෙහෙත් බෙදෙන එක නවත්තන්න බෑ. ඒකත් ඒ විදියටම දුවන්න ඕනේ. එතකොට අපි ට්‍රේන් කරන්න ඕනේ. ඔය දැන් මිලියන 500 කිව්ව එක මං හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති. අපි මිලියන 500ක් කරන්නේ නැහැ. අපි දන්නේත් නැහැ. ගත්ත මිනිස්සු කොහේ හරි ඇති මම නම් දන්නේ නැහැ. අපේ ආයතනෙට හම්බුන ගණන් අපි ගාව ලිඛිතව චෙක් එකේ කොපිය පව අපි ගාව තියෙනවා. මේක කාගේවත් රෙදිටි හොදගත්තේ අපේ ඇඟ උඩින්. औषध गबडा किरीमे दत्त पद्धति संधा ईवी समागमट गेवायती मुदल औषध निष्पादन सपयुम सह नियामन राज्य अमात्यांशे हेटपुलेकाम विशेषज्ञ वैद्य आर एम एस के रत्नायक हेलिदारा वाक्कला
ඇත්ත මම එදා කෝබා කමිටුවේදී ප්‍රොජෙක්ට් එකේ මේ වෙනකොට කරලා තියෙන වීදම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රකාශ කරේ 2009 පටන්ගෙන 2021 දක්වා අපි මේ ආයතනයේ නැත්තම් මේක පවත්වාගෙන ආයතනයට අපි කියවලා තිනවා මිලියන 385ක් නමුත් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක සදා වීදම මිලියන 644 මේ තමයි මේ ප්‍රොජෙක්ට් එකේ ඇස්ටිමේට් ප්‍රමාණය තියෙන්නේ. අපි මුළු රෝහල් පද්ධතිය ගත්තම 1159ක් තිබෙනවා. අවදා හරින් මේක සම්පූර්ණයෙන්ම මේ 1159ම සම්බන්ධ කරන්න අවශ්‍යයි. ඒතර මේ අවුරුදු ගාන තුල අපි මේ ප්‍රොජෙක්ට් එක මිලියන 600 ගණනක් වියදම් කරලා මේ වෙනකොට 237ක තමයි කනෙක්ෂන් එක දීලා තියෙන්නේ. මේ වෙනකොට අපි දබා දීලා තියෙන ඇස්ටිමේට් අනුව එක ලයිසන් එකක් සඳහා පමණ ලක්ෂ 3ක් විතර යනවා. අපිට මේ නැක ලයිසන් එකට මේ ඔක්කොම රෝහල් ටික එකතු කරන්න ගියොත් එහෙම මේ ලයිසන් එක රෝහලකට ලයිසන් කීපයක් ගන්න වෙනවා අවුරුදු 3ක් සඳහා මිලියන 7000ක් ප්‍රමාණයක් වැය වෙනවා මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගියොත් ඒක මම ප්‍රකාශ කරේ මේ ප්‍රොජෙක්ට් එක මේ විදියටම ඉස්සරහට අරන් යනවා නම් තමයි ඒ ගාන යන්න කියලා කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොර ගුහාවක තත්වයකට පත්ව තිබෙනවා හේතු මතේ රටට අවශ්‍ය නැති ඖෂධ ආනයනය කිරීම අද බරපතල ප්‍රශ්නයක් ඉන්දියානු ණය යටතේ තවත් ජාවාරමකටද මේ සූදානම රවි කුමුදේෂ් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මේ පිළිබඳව පැවසුවා ඖෂධ වගයක් මිලදී ගැනීම සඳහා ඇනවුමක් ඉදිරිපත් කළා තියෙනවා. මේ ඇනවුමට අනුව කොලෙස්ටරෝල් පෙත්තක් මිලදී ගන්න යනවා ඩොලර් 6.50කට. මේ කොලෙස්ටරෝල් පෙත්ත ලංකාවේ නිෂ්පාදනය වෙනවා අද වෙනකොට 1.50ට. මෙච්චර කල් අපි ගණන්ලා තියෙන්නේ ඩොලර් 1.33කට වඩා අඩු මුදලකට තමයි මේ කොලෙස්ටරෝල් පෙත්. හැබැයි මේ මිලදී ගන්න ඉන්දියන් රජයෙන් දුන්න ක්‍රෙඩිට් ලයින් එක හරහා. මේ ආණ්ඩුවෙන් ගත්ත ණය මුදල අවුරුදු 3ක් ඇතුළත මේ ලංකාවේ රජය ආයේ ගෙවන්නට ඕන. එතකොට මේ ක්‍රෙඩිට් ලයින් එකත් අද වෙනකොට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුහසින් සෞඛ්‍ය බලධාරීන්ගේ ඇප්‍රුවල් එකෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ ආශිර්වාදයෙන් හොරකම් කරන තැනකට ගිහිල්ලා තියෙනවා මේක මොනතරම් දරුණු ඒ වගේම හොරා කෑමට පුරුදු වෙච්ච රටක් 1.50ට රටේ නිෂ්පාදනය කරන්නට පුළුවන් පෙත්ත 6.50ට ගේන්න අනුමැතිය දෙන්නේ කවුද මේ මාෆියාවන් නවත්තන්න අඩුම තරමේ ණය මුදල් වලින් හොරකම් කරන්න තියෙන ඉඩකඩ නවත්තන්න Then television televakia. Television televakia. කරුණාකරලා IMF එකට යන්න IMF එකෙන් කියනවා මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න රට බංකොලොත් අතර පත් වෙලා තියෙන එකද එයා ස්විස්සේ මුල කියන්නේ හැබැයි ඒකට කිසි දෙයක් කරන්නේ නැහැ කවුද ජනාධිපති ලේකම් පීපී ජයසුන්ද එයාම තමයි අනිවාර්යෙන් ගේන්න ඕනේ දඬුකඩේ ගහන්න ඕනේ දායසිරි ජයසේකර කියලා තියෙනවා පීපී ජයසුන්දරව දඬුකඩේ ගහන්න ඕනේ කියලා ඒ 2020 මාර්තු ඉඳලා අපේ රට ආර්ථික අගාධයකට යනවා කියලා දැන දැනත් පියවර ගත්තේ නැති නිසයිලු පීපී විතරක් නෙවෙයි දඬුකඩේ ගහනවා නම් එදා හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති WD ලක්ෂ්මන් ඒ දඬු කඳේම ගහන එක තමයි සාධාරණ. ඊට පසුව SR ආටිකල් බැසිල් රාජපක්ෂ අජිත් නිවාඩ් කබ්‍රාල් දඬු කඳේ ගහන්න අමතක කරන්න එපා හොඳේ. ඊටත් වඩා රසායනික පොහොර තහනම් කරපු පුදුම විධායක බලතල තියෙන ගෝඨාභය ජනාධිපතිට මොකද කරන්නේ? දඬු කඳේ ගහනවද උල තියනවද? ඇත්තටම දයාසිරි දැන් ඔයාලට මොකද කරන්න ඕනේ? 2020 ඉඳලා පාර්ලිමේන්තුවේ හිටියනේ නේද පාර්ලිමේන්තුව වහලා තිබ්බෙත් නෑනේ ඔය පාර්ලිමේන්තුවේ මේ ආර්ථික අර්බුදයේ හරියටම කතා කළේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් නැත්තම් 8 දෙනෙක් විතරයි අපිට නම් නම් පවා මතකයි අනිත් හැමෝම කලේ කාලා බීලා කුණුහරුප කතා කරලා ගෙදරටත් බත් අරන් ගියේ එක තමයි අඩුම ගානේ මූල්‍ය බලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා දැනගෙන හිටියද පාර්ලිමේන්තුවට පිටින් රාජපක්ෂ පවුල තීන්දුව తీර්ණ ගන්නකොට ඔය කැබිනට් එක ක්‍රියා කළේ මැද සාලේ තියෙන ලී කැබිනට්ටුවක් වගේ ඒ නිසා එක අයෙක් දෙන්නෙකු පිට වරද පටවලා ගැලවෙන්න බෑ මේ රට මේ අගාධයට ඇදලා දාපු ඔබ සියලු දෙනාම ස්වේච්ඡාවෙන් දඬු කඳේ ගහගන්න නැත්නම් කැමැත්තෙන් උල උඩ ඉඳගත්තත් කමක් නැහැ මොකද අද අපේ රටේ ජනතාව ඉඳගෙන ඉන්නේ නිකන් උලක් උඩ නෙමේ රත් වෙච්චි උලක් මතයි එතනට රට ඇදලා දැම්මේ මේ ඔබ සියලු දෙනාම සාමූහික වගකීම අමතක කළ නිසා බව කිව යුතුයි සමහර දූෂිත නිලධාරීන් සහ සුදු කර
හොරපටිකාරීන් කරට කර හොරකම් කරනවා. හෙටත් හොරකම් කිරීමට නියමිත රටක්. හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශය. අපට ටෙලිවැකියට දැන් විවිධ තොරතුරු ගලා එමින් තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නිකන් හොරු නෙමෙයි කම්බ හොරු කියලා අද ඔප්පු වෙමින් තිබෙනවා. කෝප් කමිටු හෙලිදරව්වලින් පසුව අපට අද තවත් අපූරු විස්තරයක් ලැබුණා. අප ඊයේ ප්‍රකාශ කළ අවුරුද්දටම ඕනේ එක්තරා ඖෂධයක ප්‍රමාණය පෙති 10,000යි කියලයි. ලක්ෂයක් ගෙන්නුවා කියලත් කිව්වා. ඩොලර් 760කට ගන්න පුළුවන් එක පෙත්තක් අරන් තියෙන්නේ ඩොලර් 4ට. කොහොමද ගැහිල්ල? අන්න ඒ ගෙනාපු ඖෂධයේ දැන් කල්ලිකුත් වෙලාලු. ඔය ඖෂධයේ ගේන්න තීන්දු කළ නිලධාරියව හොයාගන්න. සාධාරණ පරීක්ෂණයක් තියන්න. මේ නිලධාරියාගේ නම හෙලි කරන්න. වහාම එක පෙත්ත ගානේ දිනකට 3 වරක් අවුරුද්දක් මේ නිලධාරියට බොන්න දෙන්න කියලා අපි යෝජනා කරනවා. දැන් ඇටෝවා කියලා පෙත්තක් තියෙනවා. මිලිග්‍රෑම් 10 ඩොලර් 760යි. මේ තමයි ජාත්‍යන්තර මුදල. මිලිග්‍රෑම් 20 ඩොලර් 1,720කට ගන්න. ඇත්තම කිව්වොත් ඇටෝවා ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව. එහෙම නැත්තම් SPMC එක. මේ පෙත්තක ලංකාවේ නිෂ්පාදන වියදම, ඒ කියන්නේ මිලිග්‍රෑම් 10ක පෙත්තක නිෂ්පාදන වියදම රුපියල් 2යි. ඇලුමිනියම් ආවරණයක දාලා ෆාමසි වලට දැම්මොත් පෙත්තක වියදම රුපියල් 6,725යි. දැන් ඇත්තටම අපට මේ දවස්වල ඖෂධ ගන්න මේ ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ණයක් ලැබිලා තියෙන්නේ. ණයට අපි එහෙම බෙහෙත් ගන්න ඕනේ. ඇමරිකානු ඩොලර් මිලියන 160ක් විතර ලැබිලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් අඩුම ගානට හදාගන්න පුළුවන් දැනටත් හදන ඇටෝවා ඉන්දිය ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙන්වන්න කවුද තීන්දු කරලා තියෙන්නේ? ඉන්දියානු සමාගමක් හරහාමයි මේ ඇටෝවා ගෙන්වන්න තීන්දු කරලා තියෙන්නේ. මිලිග්‍රෑම් 10 රුපියල් 2කට හදාගන්න පුළුවන් ඇටෝවා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා ගෙන්න ගන්න හදනවා. එක පෙත්තක් ඇමරිකානු ඩොලර් 4ක් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 2කට මේ රටේ හදන්න පුළුවන් දැනටමත් හදන පෙත්තක් ඩොලර් 4කට අර පිනට හම්බෙන ගෙවන්න හම්බෙන ණයනුත් ගෙන්වන්න කවුද අනුමැතිය දුන්නේ? ඒ ඇයි කියන කාරණේ හරි වැදගත්. මේ විදිහට ඉන්දියාවෙන් ලැබෙන ණය මුදලිනුත් මොන වගේ ඖෂධද මේ ගේන්න හදන්නේ? කීයක් යටි මඩි ගහන්න හදනවද කියලා දැන් වහම හොයලා බලන්න ඕනේ. දැනටමත් මේ ඉන්දිය ක්‍රෙඩිට් ලයින් එක හරහා ඖෂධ වර්ග 30කට වැඩියෙන් ඇනුම් කරලා තියෙනවලු. ඇත්තටම ඖෂධ කියන්නේ මහා මාෆියාවක්. ඖෂධ මාෆියාවේ උප්පරිමියටම ඉන්න පිරිසක් තමයි ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඉන්න සමහර නිලධාරීන්. ඇත්තටම අපට අවුරුද්දකට ඖෂධ ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 280ක් විතරයි. ඉන්දිය ක්‍රෙඩිට් ලයින් එකෙන් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 160ක් විතර ලැබිලා තියෙනවා නම් අපට ලොකු කාලයක් මේ ඖෂධ හිඟේ මග හැරවගෙන වැඩේ ඉදිරියට අරගෙන යන්න පුළුවන්. නමුත් ඇත්තටම අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට දාලා අනවශ්‍ය කඩිනමින් ඕනේ නැති ඖෂධ පුදුම විදිහට ගේන රටක් මේක. මේ වගේ ණයක් ලැබුණ වෙලාවක ඒ ණය මුදලින්නුත් ගසා කනවා නම් ඇත්තටම අර හිඟන්න පාත්‍රේ හෙන හුරා වැටෙන වගේ වැඩක් නේද? යන්න අපායක් හොයාගන්න කියලා අපි තමුන්ලට මතක් කරනවා. අද අපේ ටෙලිවැකියෙන් කියන්නේ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරින්ගේ වත්කම් හොයන්න. මේ ඖෂධ ඇනෝම් කිරීමේ ක්‍රියාවලිය වහාම පුවත්පතක හොදාලා ප්‍රසිද්ධ කරන්න. එතකොට විනිවිද භාවයේ ඇති වෙනවා. සමහරුන් ඉන්නවලු සුපිරි වාහන 4-5 තියාගෙන ඉන්න ක්ලාක්ලා පවා. පුළුවන් නම් එහෙම රස්සාවක් තියෙන තැනක් අනේ අපිට කියන්නකෝ ක්ලාක් ජොබ් එකක්වත් හොයාගෙන යන්න නේද? වාහන 4-5 තියාගන්න පුළුවන් වැටුප් ක්‍රමයේ කියන්නකෝ. දැන් කාලේ හරි දේශපාලන සුදු කරපටිකාරීන් වගේම ටයිකෝඩ් දාන මේ හොර සමහර රාජ්‍ය නිලධාරීන්ටත් එරෙහිව සිවිල් පුරවැසි බලය හදන්නම ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ ක්‍රියාවලිය, ටෙන්ඩර් ක්‍රම, ඇනුම් කරන ඖෂධ රටට ප්‍රසිද්ධේ කියන්නට අවශ්‍යයි. මේ විනිවිද භාවයේ වහාම හදන්න. එවිට ඕනම වෛද්‍යවරයෙකුට හෝ සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට මීට අභියෝග කරන්න පුළුවන්. මේ විවෘතභාවය නැති නිසා, මේ පාරදෘශ්‍යභාවය නැති නිසා තමයි අද මේ විදිහට මහා වංචාවන් බිහිවෙමින් තිබෙන්නේ. සිවිල් පුරවැසියන් ලෙස අප නිහඬව සිටින තාක් මේ හොරුන්ට හරියට අර පනින රිලවුන්ට ඉනිබම් බඳිනා වගේ තමයි අපේ ජීවිතත්. ඒ නිසා දැන්වත් සිවිල් පුරවැසි බලය ශක්තිමත් කරමු.
මේ හොර නඩේ හෙලිදරව් කරන පාරවල් හොයමු මාර්ග හදමු අලුත් සමාජ ක්‍රමයක් බිහි කරන්න අපි මුල් වෙමු කියලා යෝජනා කරනවා සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් එතෙක් ඔබට සුබ දවසක්දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.